ගොඩක් ආදරෙන් ඔයාල හැමෝම අපේ channel එකට පිළිගන්නවා. අද කියලා දෙන්නේ ටිකක් වෙනස් විදිහේ මුරුක්කු එකක්. කඩේ අපි කන මුරුක්කු වලටත් වඩා ඇත්තටම ගොඩක් රසයි මේ විදිහට හදාගත්තාම මේ විදිහට හොඳ crispy ගතියට තියෙනවා. ඉතින් ඔය channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න. රසවත් අදහසත් වෙනද වගේම අපිට comment කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මේ රසවත් මුරුක්කු එක හදාගන්නේ කියලා. තම්බල හොඳට පොඩි කරගත්ත අල ග්‍රෑම් 150ක් තියෙනවා. ඊට පස්සේ කෝන් පිටි ග්‍රෑම් 50යි, කඩල පිටි ග්‍රෑම් 50යි, පාම් පිටි ග්‍රෑම් 50යි, රස අණුව ලුණු, කරපිංච ඉත්තක් හොඳට හීන් වෙන කපලා අරන් තියෙනවා. ඊට පස්සේ මිරිස් කුඩු මම මිරිස් කුඩු තේ හැඳි දෙකක් අරන් තියෙනවා. ඔයාලට ඒව රස අණුව එකතු කරන්න පුළුවනි. වතුර චුට්ටක් ඕන, බැදගන්න තෙල් ඕන. ওই ටික තමයි අපිට ඕන වෙන්නේ. මම දැන් මේ විදිහට වතුර කෝප්ප භාගයක් වාජනයකට දාලා තියෙන්නේ. ඒක පොඩ්ඩක් රත් කරගන්න ඕනේ. වතුර මේ විදිහට හොඳට බූබුලු දානකොට අපි එකතු කරගමු මිරිස් කුඩු ටික. ඒ වගේම අපේ ලුණු ටික. මේ ටික එකතු කරගෙන පොඩ්ඩක් කලවම් කරගමු. ඊට පස්සේ අපේ කරපිංච ටික දානවා. දැන් ලිපේ ගින්දර මං අඩු කරගත්තා. අඩු කරගෙන අපි මේකට පාම් පිටි ටික එකතු කරනවා. ඒත් එක්කම කඩල පිටි ටිකත් එකතු කරගන්නවා. මල්ලිප හොඳටම ඕෆ් කරා දැන්. මේ විදිහට අපි හොඳට මේ ටික කලවම් වෙන්න කලවම් කරගමු. මේ විදිහට හොඳට කලවම් කරගත්තට පස්සේ අපි ඉතුරු දේවල් ටික එකතු කරන්න හොඳට මේක නිවෙන්න ඕනේ. අපි චුට්ටක් මේක අත්ින් අනන්න පුළුවන් ගන්නට නිවෙනකන් තියාගමු. අපි දැන් මේක අනා ගන්න පහසු වෙන විදිහේ වෙන භාජනයකට මාරු කරගමු. මේ විදිහට ඊට පස්සේ අපි අල ටික එකතු කරගමු. තාම අතින් අනන ගානටම නිවිලා නැහැ. මං හැන්දකින් පොඩ්ඩක් මේ විදියට කලවම් කරගන්නවා. මේ විදියට අල ටික එකතු කරගෙන හොඳට කලවම් කරගෙන තියෙන්නේ. දැන් අපි මේ කෝන් පිටි ටික දාගෙන හොඳට අතින් අනාගමු. මේ විදිහට අනාගෙන තියෙන්නේ අපේ මේ දැන් අතෙත් ගෑවිලා තියෙන නිසා තවත් ටිකක් හොඳට අනාගන්න අමාරුයි. මේ අතේ ගෑවිලා තියෙන ඒවත් එක්ක මේවා ඇලෙන්න වගේ බලනවා. ඔයාලට පුළුවන් මේ වෙලාවේදී භාජනේ හොදගෙන අතත් හොදගෙන අලුතෙන් පටන් ගන්න. එහෙම නැත්නම් අතර පොල් තේ චුට්ටක් දාගෙන මේ විදිහට අනන්නත් පුළුවන්. එතකොටත් ඇලෙන ගතිය නැතුව යනවා. ඕන දැන් ඇලෙන්නේ නැහැ. අපිට දැන් හොඳට මේක විනාඩි 4ක් 5ක් විතර අනා ගන්න පුළුවන්. මේ විදිහට දැන් හොඳට අනාගෙන තියෙන්නේ. අතේ ඇලෙන්නෙත් නැහැ. හොඳ ගානට දැන් ඇනිලා තියෙන්නේ. අපි දැන් ඉතුරු වැඩ ටික කරගමු. දැන් මේ විදිහට තුනී කරගන්න මම මේ විදිහ කටින් බෝඩ් එකක් තමයි අරන් තියෙන්නේ. පිටි චුට්ටක් දාගෙන
ඇලෙනවට පිටි චුට්ටක් දාන්න ඕනේ මේ අපි අනාගත්ත පිටි බෝලේ පොඩ්ඩක් මේ විදියට හදා ගන්නවා හදාගෙන අපි පොඩිවට කෑලි කපා ගමු මේ විදිහට කෑලි කපා ගත්තට පස්සේ අපි එක කෑල්ලක් ඉතුරු කරගෙන අනිත් ටික පැත්තකින් තියාගමු මේකත් හොඳට බෝල කරගෙන අපහු සැරයක් තුනී කරගමු මේ විදිහට තුනී කරගත්තා ඊට පස්සේ මෙහෙම කුකී කටර් දෙකක් අරගෙන මම ලස්සන්ට මේක රවුම් කපා ගන්නවා ඊට පස්සේ ඊට වඩා පොඩි කටර එකක් අරගෙන මේ විදියට මැදින් තියලා තද කරන්න ඕනේ දැන් මේ විදියට තමයි හදාගත්තේ මේ මැද තිබිච්ච කොටස් අපිට මේ ටිකත් ආයෙම බෝල කරගෙන ගන්න පුළුවනි විදියට අපි වෙන් කරගමු මේ විදියට අතට ගන්න පුළුවනි මෙහෙම තියෙන්නේ මේ හැඩය ඔයාලා කැමති විදියකට ඒ කියන්නේ ලොකුවට කුඩාවට හදා ගන්න පුළුවනි දැන් මම තෙල් එකක් රත් වෙන්න තියලා තියෙන්නේ අපි මේක තෙල් එක රත් වුණාට පස්සේ දාලා බෙදගමු දැන් මම මේ හදාගත්ත මුරුකු ටික තෙල් එකට දානවා ඔය විදියට තෙල් එක හොඳට රත් වුණාට පස්සේ අපි මේ විදියට දාද්දි තෙල් එකේ ගින්දර අඩු කරගෙන තමයි තියෙන්නේ. ඊට ඇලෙන්නේ මුකුත් නැහැ තනියම උඩට එනවා ඒ නිසා හැන්ඩ්ලෙන් මුකුත් කරන්න දෙයක් නැහැ. චුට්ටක් වෙලාවකම බැදුනට පස්සේ අපි අනිත් පැත්ත හරව ගන්න එක කරමු. තව චුට්ටක් බැදෙන්න ඕනේ. මේකට ඇලිලා නැහැ. වෙංගලා තමයි තියෙන්නේ. ඔන්න මේ විදියට හොඳට බැදිලා තියෙන්නේ. රන්නන් පාටත් වෙලා තියෙන්නේ. ඒ වගේම හැන්දටත් දැනෙනව බැදුනහම අපි මේ වෙලාවේ මේක බාගමු. මේ විදියට ඊට පස්සේ අපි ඉතුරු ටිකත් මේ විදියට හදාගෙන බැදගමු. ඔන්න ඉතින් මේ විදිහට මම සේරම මුරුක්කු ටික බැදගෙන ඉවරයි. ඔයාලත් මේ විදිහට හදලා රස බලන්න. එහෙනම් මේ වගේ අලුත් වීඩියෝ එකකින් ආයෙ හමු වෙමු.